හිරු නොබසින අධිරාජ්‍යයක එදා මෙදාතුර වැඩිම දුර කාලයක් සියවස් ගණ සියවස්සකට ආසන්න කාලයක් අපි දශක 7ක් විදිහට නම් කරන්න පුළුවන් සිහසුන දරා රාජ්‍යයකට අවැසි ස්ථාවරත්වයේ වගේම ශක්තිය ලබා දුන් දෙවෙනි එලිසබෙත් රජින පසුගියදා සැප්තැම්බර් 8 වෙනිදා තම දිවි ගමන නිමාවට පත් කරනවා මේ හැඳින්නුවේ ලන්ඩන් බ්‍රිජ් ඉස් ඩවුන් විදිහට. ඇගේ යුග මෙහෙවරත් එදා වගේම අදටත් අද වගේම හෙටටත් මෙය ලාංකේය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගේ මෙහෙවර වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ කෙටි කතාබහක නියැලෙන්න අපි මේ වෙලාව වෙන් කරගත්තා. හිරු නොබසින අධිරාජ්‍ය රැජින දෙවෙනි එලිසබෙත් මහරැජිනිගේ වියෝවෙන් පසුව ලොවපුරා මාධ්‍ය මේ පිළිබඳ පුවත ප්‍රමුඛ පුවතක් බවට පත් කර ගනිමින් වාර්තා කරනවා. එය BBC ඇතුළු ජනමාධ්‍ය සජීව විකාශයක් දිගු කාලයක් ඔස්සේ ගෙන එන කාලවකවානුවක අපි සූදානම් ඇගේ මෙහෙවර ලාංකේය අපට කොහොමද වැදගත් වුණේ කියන කාරණාව පිළිබඳ කතා බහක් කරන්න. අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යනංශයේ කටයුතු කරන මහාචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමන්ට සුබදැසනක්. සුබදැසනක් අනිල. මහාචාර්යතුමා ඇත්තටම ඇගේ කාල වකවානුව පිළිබඳව අපිට කතාබහ කරන්න වෙද්දී මෙය දැන් ඇගේ මරණය සැලවීමත් සමග ලෝපුරා ජනමාධ්‍ය ප්‍රමුඛ පුවත බවට මේක පත් කරගන්නවා සහ BBC ඇතුළු ජනමාධ්‍ය මෙය සජීව විකාශයක් විදිහට දිගු කාලයක් එක දිගට මේක රැගෙන එන පුවතක් බවට පත් වෙනවා. මෙවැනි වැදගත්කමක් මෙයට ඇති වෙන්න හේතුව මොකක්ද කියන කාරණාවෙන්ම අපි කතා පටන් ගමු. ඔව් ඇත්ත වශයෙන්ම මම බොහොම වැදගත් ප්‍රශ්නයක් මුලින්ම නැගුවේ මම හිතන්නේ ලෝක බ්‍රිතාන්‍ය මාධ්‍ය විතරක් නෙමෙයි සමස්ත ලෝක මාධ්‍යෙම අවධානය යොමු වෙච්ච මේ සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා මේ 27 වසරේ මේ දැන් මේ ඉච්ච සිද්ධිය. මොකද ඒකට පසුබිමකුත් තියෙනවා එකක් මේ රජ පෙළපත එහෙම නැත්නම් රැජින මේ එංගලන්තේ රාජ්‍යත්වය කියන එකට සියවස් ගණනක ඉතිහාසයක් තියෙනවා ඇත්ත වශයෙන්ම. දැන් මේ එලිසබෙත් රජ පෙළපත ගත්තොත් ඇත්ත වශයෙන්ම අපි දන්නවා 18 වසරේ ඉඳන්ම විශේෂයෙන්ම එංගලන්තේ විතරක් නෙමෙයි ක්‍රමානුකූල යුරෝපයේ සහ අනිත් සෙසු රටවල්වල බොහොම එක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා පැතිරෙන්න පටන් ගත්තා කීර්තිය මේකේ මොකද හේතුව ඒක එකක් එංගලන්තය අපි දන්නවා මීට අවුරුදු 3-400 කලින් අර වැඩවසංවාදී යුගයක් පසු කළා රාජාණ්ඩු යුගයක් තිබුණේ ඇත්ත වශයෙන්ම ඒක බිඳ වැටුණා ඒක හැම රටකම වගේ පැවතුණේ ඇත්ත වශයෙන්ම ඒ බිඳ වැටීමත් එක්කම එංගලන්තයේ සුවිශේෂ දෙයක් සිද්ධ වෙනවා අනිත් රටවලට විශේෂිතව එකම වෙලාවේ අර අලුතෙන් බිහිවෙච්ච අර ධනවාදී එහෙම නැත්නම් ඉදිරි ඒ ආපු ඒ ව්‍යාපාරික සහ ඒ නූතන ඒ දේශපාලන හා ආර්ථික ව්‍යාපාරික පරපුරත් ඒ වගේම මේ රාජ්‍යත්වයේ නියෝජනය කරපු සාම්ප්‍රදායික බ්‍රිතාන්‍යයේ තිබිච්ච ඒ රාජ වංශ උරුමයන් කරගත්ත පිරිසකුත් මේ දෙගොල්ල අතර සැහැණ කාලයක් අරගලයක් ගිහිල්ලා තමයි යම්කිසි ආකාරයකට එංගලන්තේ පාර්ලිමේන්තුව හා මේ රැජින අතර එහෙම නැත්නම් මේ රාජ්‍යත්වය අතර යම්කිසි ආකාරයක සම්මුතියක් ගොඩනැගෙනවා. ඒතොර ඒක ලෝකෙට දුන්න ලොකු ආදර්ශයක් වුණ එක පැත්තකින්. ඒක එදා ඉඳන්ම ලොකු අවධානයක් ලෝකේ බොහෝ රටවල්වල මෙන්න මේ සුසන්යෝගය අමුතුම සුසන්යෝගයක්ද හුඟටවල් වුණේ සම්මුතිය මොකද හුඟටවල් වුණේ එහෙම නැත්නම් රාජ්‍ය පෙළප සම්පූර්ණ විනාශ කළා මරලා දාලා විල්ලා අලුත් පැත්තිය බලයල් ලගන ඒක එහෙම තමයි වුණේ එහෙම ඔය ඒක අතර ගැටුම කියන මේක මේ අර සම්ප්‍රදායිකත්වය හා නූතනත්වයේ යම් කිසි ආකාරයකට තුලනාත්මක විදිහට සංකලනය කරගත්තා මේක අලුත් අත්දැකීමක් වුණා මනුස්ස වර්ගයේ ඉතිහාසය බැලුවොත් දේශපාලන ඉතිහාසය බැලුවොත් හුඟකට බැලුවොත් ඒතර ඒක එකක් ඊළඟට ඊට පස්සේ ඇත්ත වශයෙන්ම අපි දන්නවා රොබ කිව්ව වගේ හිරු නොබසින අධිරාජ්‍ය කියන්නේ මොකද එතකොට බ්‍රිතාන්‍ය යම්කිසි කාලයක් තිබුණා ලෝකේ බොහෝ රටවල් සිය අනසකයට අරගත්ත ඇත්ත වශයෙන්ම ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වුනේ දැන් අපි ලංකාව ඉන්දියාව මේ ආසියාවේ ලතින් ඇමරිකාවේ හැම රට ප්‍රදේශකම තිබුණ හිරු නොබසින අධිරාජ්‍යයට අදාළ රටවල් මොකද හිරු නොබසින එක රටක හිර බැහැලනකොට අනිත් පැත්තෙන් ඉර පායනවා කොහෙන් හරි ඒ කියන්නේ හැම වෙලෙම එක
පැත්තකට රෑ එක පැත්තකට දවල් ආදිවාසීන් තමන්ගේ රාජ්‍යත්වයේ යටතේ කොහේ හරි තැනක් පැය 24 තුරුම ක්‍රියාත්මක ඉතින් විශාල විශාලත්වයේ සහායක තියෙන මේ ඉදිරිපත් ඒක නිසා හුඟක් රටවල් වලට මේ එංගලන්තයේ මේ රිසබත් රජින ඒ කියන්නේ ඇත්ත වශයෙන් මේක මේ නායිකාව බවට පත් වුණා නායිකාව බවට පත් වුණා ඒ කියන්නේ නායිකාව කියලා කියන්නේ එයාගේ අනසක යටතේ තමයි ඔක්කොම පැවතුනේ ඇත්තට ඒකත් විශාල විදියට අවුරුදු ගාණක් හැම 7 වර්ෂයකට ඔබගේ වගේ 7 වර්ෂයකට ආසන්න කාලයක් මේ රිසබත් දෙවෙනි මේ රජිනෙම ඒ කාර්ය ඉෂ්ට කළ ඇත්ත වශයෙන්ම දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඒතොර ඒකම විශාල බලපෑමක් ඇති කළා ලෝකයේ මිනිසුන්ගේ ජන විඥාණයට ජාතික දේශපාලන ඒ ප්‍රභූත්වය කෙරෙහි දැන් අපේ රටේ වුණත් අපේ ජාතික දේශපාලන ප්‍රභූත්වයට යම්කිසි මේකට ගෞරවයක් ඒක තියෙන ඓතිහාසික මත වෙන වුණත් යම්කිසි හැඟීමක් තියෙනවා මේ ගැන ඇත. ඒ වගේ මිනිසුන් තියෙනවා. ඒ වගේම එංගලන්තේ මිනිසුන්ට සුවිශාල ගැඹුරු හැඟීමක් මේකට තියෙනවා. එහෙනම් මේකින්ද මේක අර දෛනික ජීවිතයෙන් සහ ඓතිහාසික ජීවිතයෙන් වෙන් කරන්න බැරි තවමත්ම වැදගත් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේ මාධ්‍ය මෙන්න මේක ටිකක් නෙමෙයි ප්‍රධානම දෙයක් කියලා. මොකද මිනිසුන්ගේ හැඟීම් ස්පර්ශ කරනවා මේක. මිනිසුන්ගේ දේශපාලන ශාස්ත්‍රය, සාහිත්‍ය, කලාව, ජාත්‍යන්තර සම්බන්ධතා මේ හැම තැනටම විසිරලා ගිය මේ ප්‍රපංචයක් තමයි මේ රාජ්‍යත්වය කියන ගැත්ත වශයෙන් එංගලන්තය ඇතුළු මේ රාජ්‍යත්වය. ඒක මොකද අර යටත්විත ක්‍රමයට කොන බලපාපය. ඒක නිසා මේක එක පැත්තක එක. අනිත් පැත්ත මාධ්‍ය මේක ගන්න එක හේතුවක්. තව එකක් තමයි මේක මේ රාජ පරපුර කියන්නේ රාජ පවුල පෙළපත ඒ සමාජිකින්ගේ ක්‍රියාකාරකම් ගැන හුඟක් දේවල් ගැන මුල් කාලේ හිම ලොකු අවධානයක් තිබුණේ නැහැ. මොකද මාධ්‍යට විවෘත වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ එලිසබත් රජිනගෙන් පස්සේ මේක මාධ්‍යට විවෘත වෙනවා. උතුර පළවෙනි විදිහට දැන් මේගේ රාජ්‍යත්ව ආභිෂේක උත්සවය පවා මේ මාධ්‍ය වාර්තා කරලා පළවෙනි වතාවට. එතකොට ඒක එකක් වුණා. අනිත් එක ඊට කලින් හිටපු අයට වඩා මේ දෙවෙනි එලිසබත් රජිනගේ වැදගත්කමක් වුණේ මොකද්ද? ඒ කිව්වා දැන් මිනිස්සු මේ මාධ්‍ය වැදගත්කම අවධාරණය කළා. අනේ එතන බොහොම පොයින්ට් එක. මම හිතේ මාධ්‍ය සම්බන්ධතා ගොඩනගෙන එකත් එක හේතුවක් වුණා. මාව මේ කියන්නේ මාව ඒ කියන්නේ රජින මාව මිනිස්සු විශ්වාස කරන්න නම් මාව දකින්න ඕනේ. හරිම ලොජිකල් මේක මේ නූතනත්වයේ තුල කියන්නේ මේ නොදකින දෙයක් කොහොමද විශ්වාස කරනවා කියන එක. එහෙම කාලයක් තිබුණා. නමුත් මෙයා බරපතල ස්ථාවරයකට ආවා. මාව දකින්න ඕනේ මිනිස්සු. නිතරම දකින්න ඕනේ. ඒතකොට ඒ දැකීම හුණන් ඇසීමගේ ගුවන් විදුලියෙන්ද, රූපවාහිනියෙන්ද, සිනමාවෙන්ද, වාර්තා චිත්‍රපටි වලින්ද, ඒ තුල විශ්වාසයකට නැගෙනවා. විශ්වාසය කියන කතාවත් වැදගත් දෙයක්. මේ රාජ්‍ය පිළිපද පවත්ව ගියාම බලයටත් වඩා සියලට වඩා අර ජනතාව තුළ ඓතිහාසික වශයෙන් ගොඩනැගිලා තිබුණේ ඒ භක්තියත් එක්ක මුතු වෙච්ච විශ්වාසය. ඒක. ඒකත් මාධ්‍ය මොකද මේක. ඒතකොට මාධ්‍ය මේ විශේෂම දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇත්ත වශයෙන්ම රාජ්‍ය රාජ්‍ය රාජකීයත්වයේ පැතිකඩක් බවට පත් වුණා. ඒ කියන්නේ රාජකීයත්වය මහජනතාවට බ්‍රිතාන්‍ය වැසියන්ට ලෝකයට ගෙන යන ප්‍රධානම මාර්ගය බවට පත් වුණේ මාධ්‍ය. ඒක මම හිතන්නේ මාධ්‍ය ඊළඟ වැදගත්. ඊළඟ තුන්වෙනි කාරණේ විතර කියනවා නම් මේක මේ යුගයේ හැටියට කියනවා නම් මේක ලොකුට මාකට් කරන්න පුළුවන් එකක්. අද මාධ්‍ය වෙළඳපොළ තරගනේ තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේක මම හිතන්නේ අද මේ මොහොතේ කිසිම දෙයක් නැහැ නේ. මීට කලින් තිබුණ යුක්‍රේන රුසියානු මේක තිබුණා ඇත්ත වශයෙන්ම. මේක තවමත් තියෙනවා. ඒක යනවා. දැන් ඒකත් එක්ක මේ ඊට පස්සේ ටික ටික තායිවාන් චීන මේ ඒ ප්‍රශ්නේ මතු වෙනවා. දැන් සියල්ල මේ පහුගිය ඔබතුමාගේ ප්‍රශ්න මේක එළියට ආවා. ඉතින් මෙන්න මේ කාරණා එක්ක මාධ්‍ය ගත්තා මේක මම හිතන්නේ ගෝලීය මාධ්‍ය විතර නෙමෙයි. මොකද CNN, BBC, Al Jazeera විතරක් නෙමෙයි මේ අනිත් ජාතික වශයෙන් කියන්නේ අපි හැමෝම දැන් අන්තර්ජාලයේ තියෙන YouTube වල ගත්තත් එතරම් ගියාම විවිධ දේවල් ගත්තත් හැමතැනම මේක ප්‍රධාන සිද්ධියක් විදිහට මේ වෙලාවේ මතු වෙනවා. මහචරිතෝම දැන් බ්‍රිතාන්‍ය මේ වාර්තා කරන්නත් කලින් ඇගේ මරණය සමහර වෙලාවට වෙනත් රටවල් BBC මේ ඇමරිකානු මාධ්‍යම ගිතා එලියට ආවේ ඇත්ත වශයෙන්. මොකද එංගලන්ත රාජ්‍ය සම්ප්‍රදායන් තියෙනවානේ. මේකත් එක දෙයක් ඇත්ත වශයෙන්. මේ කියන්නේ දැන් එංගලන්ත කියලා කියන්නේ ඇත්ත වශයෙන් මේක පැත්තෙන් ගත්තොත් නාමිල මේ එක සම්ප්‍රදායන් හා චාරිත්‍ර සම්පූර්ණ ওই දෙක තමයි තියෙන බැලුවොත්. කියන්නේ ඒක දේශපාලන ජීවිතය ගත්තත් ආර්ථික සමාජ සංස්කෘතික හුඟක් දුර ගත්තොත් බොහොම ලොකු තැනක් මේකට දෙනවා ඇත්ත වශයෙන්. ඒක අනිත් අර දේවල් වලින් අනිත් රටවල් වලින් ඒවත් සම්ප්‍රදායන් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ
මෙන්න මේ චාරිත්‍ර හා මේ තියෙන මේ සාම්ප්‍රදායික තියෙන මේ යම් යම් කියන්නේ රිචුවල්ස් වගේ දේවල් වලින් තමයි මේ ඔක්කොම සමන්විත වෙලා තින්නේ ඇත්ත වශයෙන්ම. ඒත් ඒක නිසා මේ මරණය වුණත් ඒක දැනුම් දීමේ යම් කිසි සංකේතාත්මක විදිහක් ඔබ කිව්වේ අර ලන්ඩන් බ්‍රිජ් ඉස් ඩවුන් අන්න ඒ වගේ ඒක ඒක නිකන් එක 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 සංකේතයක්. ඒක එක 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 කෝඩ් එකක්. ඒක 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 කේතයක්. එහෙන් තමයි මේක දැනුම් දෙන්නේ ඇත්ත වශයෙන්. ඒක ඒක ඒ තරම් බරපතල බොහොම බරෑරුම් බොහොම ගැඹීර දෙයක් ඇත්ත වශයෙන්. ඒ ඒ ඒ ඔක්කොම ගොඩනගගෙන තියෙන අර 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 සම්ප්‍රදායත් එක තමයි. ඒක අද ජන විඥානය තුළ එහෙමම තියෙනවා ඇත්ත වශයෙන්. මේ කියන්නේ ඒක වෙනස් වෙනවා. ඇත්ත වශයෙන්ම අද කියනවා නම් අද බ්‍රිතාන්‍ය රජ මේ එලිසබත් රජින පිළිබඳව සහ රාජ්‍ය පෙළපත ගැන විවිධ මත තියෙනවා. හැබැයි 90%ක් මිනිස්සුට තියෙන ලොකු ගෞරවයක්. කැමැත්තක්. ඒ කියන්නේ ඇගේ ඔහු රාජ්‍යත්වයේ පැවැත්ම ඒගොල්ලෝ සලකන ආශිර්වාදයක් විදිහට. අන්න ඒක වැදගත් 90%. ඒ කියන්නේ ඒ රේටින් කාරී අපේ වචන වලින් කියනවා නේ ඒ ප්‍රමාණ දර්ශකය මුළු අර බගුවගේ සියවසකට ආසන්න ප්‍රමාණ කාලයක් තුලම ඒක වෙනස් වෙන්නේ නැතුව තිබුණේ දෙයක්. වෙන කොහොත් එකක් තිබුණේ නැත්තොත් මහාචාර්යතුමා සඳහන් කළා වගේ ඒ වැදගත්කමම තමයි මේ සාකච්ඡාව වෙනුවෙන් අපව යොමු කරන්නේ. මේ හිරු නොබසින අධිරාජ්‍යයක රැජින වෙච්ච දෙවැනි එලිසබෙත් මහරැජින යුග මෙහෙවරක් ඉටු කරනවා. මේ පිළිබඳ වර්තමාන අධ්‍යතන කතාබහ විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ කළත් ඇගේ මෙහෙවර සුවිශාලයි සහ ඒ ශ්‍රී ලාංකේය අපට බලපෑම් කරපු ආකාරයත් වෙනත්ම විදිහකට අපිට කතාබහ කරන්න පුළුවන්. අපි සූදානම් මේ ගැන කතාබහ කරන්න විරාමයක් ලබාගෙන. සිය වසක රැජින දෙවන එලිසබෙත් මහරැජිනගේ නික්ම යාම සම්බන්ධව සහ ඒ කාලවකවානුව තුළ ඇගේ දුර කාලය තුළ කළ යුග මෙහෙවර පිළිබඳ කතාබහක තමයි අපි නියලෙමින් ඉන්නේ මහාචාර්ය ටියුඩ වීරසිංහ මැතිතුමත් එක්ක. මහාචාර්යතුමා, ඉතාම හොඳ ප්‍රවේශයක් අපි වැඩසටහනට ලබා ගත්තා. ඇයි ලොව පුරා මාධ්‍ය මේ පුවත වාර්තා කරන්නේ, මේ සංසිද්ධි දාමය වාර්තා කරන්නේ කියන කාරණාවත් එක්ක. ඇත්තටම අපිට ඇගේ දුර කාලවකවානුවට යන්න පුළුවන් නම් ඒ කාලවකවානුවේ තුළ මහාචාර්යතුමා සිදුවෙච්ච සිදුවීම් ගණනාවක් තිබෙනවා. ඍජුව හා වක්‍රව අපිටත් බලපෑම් කරන. ඒ අතරතුර මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ බිහිවීම සමහරු සඳහන් කරනවා සීතල යුද්ධයක ආරම්භය හා අවසානය සිදු වෙනවා කියන කාරණාව. ඒ වගේම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට ඇතුළත් වීමත් ඉන් ඉවත් වීමත් සිදු වෙන්නේ මේ රජිනගේ කාලවකවානුව තුළ. ඇත්තට මහාචාර්යතුමා, මොකක්ද මේ පොදු රාජ්‍ය මණ්ඩලයක් ගැන අපි කතා බහ කරනවා, අපි එහි මුල් සමාජිකයන් අතර තිබෙනවා, ඒ කතා බහ කොහොමද අපිට වැදගත් වෙන්නේ? ඔව් අමිල, ඇත්ත වශයෙන්ම ඒක බොහොම වැදගත්. අර ඔබ කිව්වා වගේ මේ ලෝකේ විවිධාකාරයේ රජින හා රජවරු ඉඳලා තියෙනවා. ඒතර මේ රජිනගේ විශේෂත්වය තමයි ඔබ කිව්වා වගේ මේ 20 සියවස පුරාම ඇගේ ක්‍රියාකාරීත්වය හා ඇගේ බැල්ම ව්‍යාප්ත වුණා ඇත්ත වශයෙන්ම. අනිත් එක දීර්ඝ කාලයක්, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රාජවංශ විතර තුර නෙමෙයි, ඇත්ත වශයෙන්ම ලෝක රාජවංශ තුල බැලුවත් දීර්ඝතම කාලයක් රජ කරපු එක්කෙනෙක් විදිහට තමයි මේ වාර්තාගත වෙන්නේ. මේක ඉතා වැදගත් දෙයක් පැත්තකින්. ඊළඟ කාරණේ තමයි ඒ හැම ඇයටම වඩා මහා බොහොම නිකන් බොහොම ප්‍රශස්ත, බොහොම නිකන් ආකර්ෂණීය, බොහොම නිකන් අර දැන් අද වුණත් මම හිතේ එකක් අර කිව්වාගේ මාධ්‍යයට එකක් තමයි යාගේ තියෙන මේ පර්සනලිටි, යාගේ තියෙන මේ පෙනුම, යාගේ තියෙන මේ පෞරුෂත්වයන් ඔබ අන්න ඒක ඊටාම අමුතු දෙයක්. ඒක යාගේ අන්න ඊට වඩා වැදගත් දෙය තමයි ඇයගේ ඔබ කිව්වාගේ ඇයගේ ක්‍රියාකාරීත්වය පැතිරලා ගිය යුගයේ විශේෂත්වය. කියන්නේ 20 සතවර්ෂය කියලා කියන්නේ මනුස්ස වර්ගයේ ඉතිහාසයේ සුවිශේෂ සම්දිස්ථානයක්. එකක් පැත්තකින් ඇත්ත වශයෙන්ම ලෝකයේ එතෙක්කල් පැවතිච්ච ලෝක සංවර්ධන මාදිලිය, ලෝක ගමන් කරපු මාවත සම්පූර්ණයෙන් වෙනස් වූ අවධියක් ඒක. විශේෂයෙන්ම 1917 රුසියානු විප්ලවයත් එක්කම මනුස්ස වර්ගයාගේ සමාජ පරිණාම පිළිබඳ වෙනම මාවතක් විවෘත වුණා. ඒතොර ඒකත් මේ සතවර්ෂයට අයිති, ගිය සතවර්ෂයට අයිති කාරණයක්. ඊට වඩා වැදගත් දේ තමයි දෙවැනි ලෝක යුද්ධය. ඒතොර මේ රජිනගේ කාර්යය එන්නේ ඇගේ පියා
ඇත්තවසෙන් 926 නිරජින උපදින්න එතකොට ජයයි එතකොට 36 විතරනකොට මේ පියා තමයි රාජ මේකට පත් වෙන්නේ එයාගේ අනිත් මේ ඒක රාජ බෞල් ඇතුළෙත් ඒගොල්ලන් ඥාති අතර විවිධ ප්‍රශ්න ප්‍රේම සම්බන්ධකම් ඒවත් එක්ක කොහොම හරි පියාට එනවා අතෝ පියා ඉදලා පියා වුරුදු 20 ගානක් වගේ රාජ්‍යත් වෙන විතර දෙවන ලෝක යුද්ධයෙන් ඉවර වෙනවත් එක්කම වගේ ඇත්තවසම පියා අභාවයට පත් වෙනවා ඊට පස්සේ සම්පූර්ණම බර එන්නේ එලිසබෙත් දෙවෙනි මේ කුමාරිට එහෙමත් මේ රජකම. එතකොට ඒ යුගයේ කියන්නේ එක පැත්තකින් අරබගේ බ්‍රිතාන්‍යයේ අවුරුදු 100 ගානක් අධිරාජ්‍යයක් විදිහට ක්‍රියාත්මක වුණා. හ්ම් හ්ම්. අපි හිරු නොවසින අධිරාජ්‍ය. ඔව්. එතකොට ඒක පවත්වාගෙන ගියා ඒක තුල ලෝකේ පුරාම නන්දේසින් විවිධාකාර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. මතකනේ අපේ 1820 කෙනෙකුට අපේ වෙල්ල ඌව වෙල්ලස කරලිද ලෝකේ පුරාම ලතින් ඇමරිකාවේද ආසියාවේද ලෝකේ පුරාම විවිධාකාරයේ ඒ අධිරාජ්‍යවාදී යටත්විතවාදී පද්ධතියට එරෙහිව ඒවැය ඉන්න ජනතාවන් උද්ඝෝෂණය කරන පටන් ගත්තා. ඒ කියන්නේ විශේෂම ඉන්දියාව අරාම. ඒතර ඒවත් එක්කම අධිරාජ්‍යයේ අවසානයේ සනිටුහන් වෙමින් පැවතුනේ. එයාගේ පියාගේ රාජ්‍ය කාලේ අවසාන කාලෙම අධිරාජ්‍යවාදී යටත්විතවාදී පද්ධතිය බිඳ වැටෙන්න පටන් ගන්නවා මේ රජනගේ කාලයේ ඇත්ත වශයෙන්ම. එහෙනම් මෙයාට ලොකු සංක්‍රාන්තික අවධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් ඒක තව විදිහට කියනවා නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක සිට පොදු රාජ්‍ය මණ්ඩල සහයෝගීතාවයකට ගමන් කිරීමේ අවධිය සම්පූර්ණයෙන්ම පාලනය කළේ ඒක හැසිරෙව්වේ කලමනාකරණය කිරීමේ කටයුත්ත මෑත පැවරෙනවා ඇත්ත වශයෙන්ම. ඒක ඒක ලොකු කාර්යභාරයක්. ඔව් ඔව් දෙවෙනි ලොකු යුද්ධයේ ඒක. එතකොට එකක් තෙක්කල අවුරුදු 100 ගානක් තිබිච්ච අර අධිරාජ්‍යවාදී යටත්විතවාදී පද්ධතිය බිඳ වැටෙමින් පවතින අතර අනිත් පැත්තෙන් අලුත් ලෝකයක් බිහි වෙමින් පැවතිනවා. ඒකටත් ඒකත් අභියෝගයක්. මොකද අලුත් ලෝකයේ සිසිල් යුද්ධය ආරම්භ වෙමින් පවතිනවා. ලෝකයේ ප්‍රධාන කඳවුරු දෙකක් සංවිධාන වෙමින් සහ තීව්‍ර වෙමින් පැවතුන. එක පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය බටහිර යුරෝපීය ප්‍රමුඛ ධනේශ්වර ලිබරල් කඳවුරත් අනිත් පැත්තෙන් සෝවියට් දේශයේ ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය ප්‍රමුඛ සමාජවාදී කඳවුර. මේ දෙක අතර මුළු මනුස්ස වර්ගයාගේ අනාගත පැවැත්ම තීන්දුව වෙන පටන් ගත්තේ මේ දෙකේ අරගලයත් එක්ක ඇත්ත වශයෙන්ම. ඒකයි. එතකොට ඒක නිසා මේකටත් මෑයට ලොකු අභියෝගයක් මෙයාගේ දේශපාලන මේ පෞරුෂය ආදී ඔක්කොම සකස් වීමට බලපාපු කාරණා මෙයාගේ සිද්ධියකට. එතකොට ඒ ඒකත් එක්ක අර කිව්වා වගේ අධිරාජ්‍යවා මේ යටතිතවාදී බිඳ වැටලා ඊට පස්සේ ඒ රටවල් වලට පවතින යම්කිසි ආකාරයක වෙනස් ස්වරූපයක් ඕනේ වුණා ඇත්ත වශයෙන්ම. අන්න ඒක තමයි අමිල ඔබ කිව්වා වගේ යෝජනා වුණා මේ 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 යට කලින් යටත්විත විදිහට තිබිච්ච රටවල් හා ඊට නොවන ඒවා එකට ඒකාබද්ධ වෙලා ස්වේච්ඡාවෙන් මේ පොදු රාජ්‍ය මණ්ඩලය කියන කොමන්වෙල්ත් කියන මේ සංකල්පය ඇත්ත වශයෙන්ම. ඒත් ඒකට මුලින් රටවල් අතර එකක් තමයි අපි ලංකාව, පකිස්තානය, ඉන්දියාව ආදී මේ රටවල් ඇත්ත වශයෙන්ම. එතකොට මේ 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 මේවත් එක්කම හැඩ ගැහුණා ඒකට. එතකොට නායකත් වෙන්නේ ඒකේ ප්‍රතිපත්ති මොනවද මේවා පිළිබඳ සියල්ලම ඇත්ත වශයෙන්ම යම්කිසි ආකාරයක ඒවැ අනුමතිය සහ ඒවැ ඒකට නායකත්වෙදීම මගේ මූලික කාර්ය බවට පරිවර්තුණා. එංගලන්ත පාර්ලිමේන්තුව කටයුතු කරනවා පාර්ලිමේන්තුව ඇතක. නමුත් මේ 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 සම්බන්ධය සිදු වුණේ ඒ විදිහට තමයි ඇත්ත වශයෙන්ම. ඉතින් ඒකත් එක්ක තමයි පොදු රාජ්‍ය මණ්ඩලය බිහි වුණේ. ඒතකොට පොදු රාජ්‍ය මණ්ඩලය අද වෙනකොටත් මම හිතන්නේ සුවිශාල කාර්යභාරයක් මෙහෙවරක් ඉටු කරනවා. දැන් අපේ රටවල බලමු විවිධ ස්කෝලර්ෂිප් මේ මේ ශිෂ්‍යත්ව වැඩසටහන් විවිධ ආධාර වැඩ පිළිවෙල සහ ඒ රටවල් වල තියෙන සම්බන්ධය ගොඩනගෙන. ඒ රටවල් වල සමහර ඒවා එකපාරටම කියන මුලින්ම රටවල් 5ක් 6ක් වගේ තමයි එකට සම්බන්ධ වුනේ. ඊට පස්සේ ක්‍රමානුකූලව රටවල් 20 ගණක් ගිහලා අද වෙනකොට රටවල් 50 ගණක් දක්වා මේක වර්ධනය වෙච්ච සුවිශාල සංවිධානයක්. මම හිතන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 2.5ක් විතර මේකට දැන් ඇතුළත් වෙනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ සුවිශාල ප්‍රමාණයකට ඉන්දියාවම ගත්තහම විශාල ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම ඒ ඔක්කොම. ඒතකොට ඒකින්ද අද මේ වෙනකොට මේ ලෝක දේශපාලන සහ එහෙම නැත්නම් බොහෝ දේශපාලනික දේශගුණය තීන්දුව කරන ප්‍රධාන සාධකයක් මේක. මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම. අද ඒකෙන් පරිබාහන හුඟක් ඒවා තමයි ටිකක් අපහසුතාවයක් තියෙන. මොකද ඒක වැදගත්. ඉතින් අන්න ඒකටත් මගේ නායකත්වය වැදගත් වුණා. ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම ඊළඟට තියෙන වැදගත් එක තමයි මිර දැන් දැන් මගේ නායකත්වයේ කාලේ තමයි අපේ අර කලින් කිව්වා වගේ අර අධිරාජ්‍යවාදී බිඳ වැටලා මේ එක අරතිත්වාදී බිඳ වැටලා මේ වෙනත්ආගම සංවිධානය වෙන අතර ඒ වෙනුවට යංගසී ආකාරයකට මේ රටවලට සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලය වගේම අනිත් පැත්තෙන් අර ප්‍රධාන කඳුරු දෙකක් බිහිවිලා ඒ දෙක අතර සිසිල් යුද්ධයක් පටන් ගන්නවා. සීතල යුද්ධය කියන්නේ. ඒතර ඒකත් සුවිශේෂ සංදිස්ථානයක් ඇත්ත වශයෙන්ම මගේ කාලය තුල සිදුවිච්ච. ඒතර ඒකෙදි එක පැත්තකින් සීතල යුද්ධය ඇතිවීම තුල
මනුස්ස වර්ගයාගේ ඉතිහාසයේ හුඟක් ජයග්‍රහණයෙන් අත්පත් කරගන්න පුළුවන් වුණා. විද්‍යා තාක්ෂණික ආර්ථික ශේත්‍රම තරංගයක් නැතුනේ මේක අතර. කියන්නේ සිසිලුද්දේ කියලා කියන්නේ පාර්ශ්ව දෙක අතරම මානව සංකරණ අවියාවද තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ නැතුව මාධ්‍ය මනෝවිද්‍යාව තරංකාරීත්වය මේ හැම ශේත්‍රිකම එකින් එකන පරයායාමට කරන උත්සාහය. විද්‍යාව දිනුනු වුණා, ඒකෙන් සාහිත්‍ය දිනුනු වුණා, කලා මේ හැම එකම දිනුනේ පටන් ගත්තා. ඒ අභ්‍යවකාශය යන්න පටන් ගත්තා. එතකොට අපිට අභ්‍යවකාශය කියන මතය අභ්‍යවකාශයට යුගය ආරම්භ වෙන්නෙත් මේ රජිනගේ කාලෙත් බැලුවම තමයි. මාචාර්යතුම අර සඳහන් කරනවා වාෂ්ප එන්ජිම සොයාගත්ත කාල වකවානුවේ සිට මේ ස්මාර්ට් යුගයේ දක්වාම ඇගේ කලමනාකරණය ඇත්ත වශයෙන්ම බැලුවොත් ඒ පිටින් ඒ ඇගේ මේකත් එක්ක තමයි සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඊළඟට ඒ වුණා දැන් අපි ගමු දැන් අද ඇමරිකාවේ ප්‍රමුඛත්වය පත්‍රය තියෙන නැස්ටික් වැඩපිළිවෙලේ ප්‍රධානම පැතිකඩ තමයි බ්‍රිතාන්‍ය විශේෂඥයන්. ඒතොර බ්‍රිතාන්‍ය විශේෂඥයන්ගේ භූමිකාව අති දැවෙන්තයි ඒක. නමුත් අද වෙනකොට ඇමරිකාවේ ඒක නිකන් පැත්තකට දාලා තියෙන එක තලගන්න. නමුත් ඒකත් මේක ඊට පස්සේ තමයි බ්‍රිතාන්‍ය වෙනම තමන්ගේ නැස්ටික් වැඩපිළිවෙලක් සංවිධානයේ වෙන පටන් ගත්තා. හින්දා විශාල කාර්යභාරයක් ඒ පැත්තනොත් මේ විද්‍යාවේ තාක්ෂණික පැත්තනොත් මේ ඉෂ්ට කළා. එතකොට දැන් මම කියන්නේ දැන් ඒ සිසිල් යුද්ධයේ ඒ ආරම්භය වගේම සිසිල් යුද්ධයේ අවසානයත් මැගේ කාලය තුළම සිද්ධ වුණා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අපි දන්නවා පහුගිය 2000 කියන්නේ ගිය සියවසේ අවසාන දශකයේ ගණන 90 දශකයේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා, සෝවියට් සංගමයේ බිඳ වැටෙනවා, සිසිල් යුද්ධය නිමවටපත් වෙනවා යම් කිසි ආකාරයකින් පත් වෙලා වෙනත් ලෝක පරිපාටියක් ලෝක ව්‍යුහයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒතොර ඒක තුල ඇතිවෙච්ච අලුත් ගතික ප්‍රවණතා සහ අලුතෙන් ඇතිවෙච්ච සිද්ධි විශේෂයෙන්ම බලන දැන් උදාහරණයක් සිද්ධියක් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ පලස්තීනයේ වගේ මුල් කරගෙන යුදෙව් රාජ්‍යයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා ඊශ්‍රායලයේ. ඒකත් මගේ කල්තිත් එක සුවිශාල කාර්යභාරයක් ඇත්ත වශයෙන් මේකත් ඒ මුල් බලද්දි. ඊළඟට අයර්ලන්ත ප්‍රශ්නේ මගේ කාලෙම සිදුවිච්ච දේවල් ඉතින් ඒ කියන්නේ එංගලන්තයේ ස්කොට්ලන්තයේ අයර්ලන්තයේ වේල්ස් කියන ඔක්කොම එකතු වෙලා බ්‍රිතාන්‍ය කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මය රාජ්‍යත්වයටපත් වෙන්න කලින් ඒව අතර ලොකු ගැටුම් තිබුණා. බෙදුම්වාදී අර අපි වගේ 30 අවුරුදු යුද්ධයකට වැඩි යුද්ධයක් ඒව තිබුණා ඇත්ත වශයෙන්ම. විශාල දීර්ඝ මේවා තිබුණා. බෙදුම්වාදය සඳහා විප්ලවවාදී සංවිධාන කැරලිකාරය ඒවා තිබුණා. එතකොට මගේ කාලය තුළ ඒවා යම් කිසි ආකාරයකට තුලනය කරන්න ඒවලත් එක සාකච්ඡා කළා. ඒවට පොදු පිළිගැනීමක් දීලා අනන්තතාවයක් දීලා ඒකෝලන් තියෙන ඒව තිලා සකස් කරගත්තා. ඒ හින්දා මේ ඔක්කොම එකට ඒකාබද්ධ කිරීමේ අර කලින් තිබිච්ච අධිරාජ්‍ය තුල බලයෙන් හා ආධිපත්‍යයෙන් හමුදා බලයෙන් කරපු ක්‍රියාවාර්ය මේක තුන අපි කියන්නේ අර අපි කියන වචනේ පස්සේ soft power කියලා. මෘදු බලයක්. ගෙනර බලපෑම සම්බන්ධතා මේවත් එක්ක එන විවේකට ආව ඇත්ත වශයෙන්. ඒක මං හිතන්නේ ඊට වැඩගත් දැන් ඒ යුගයේ අවසාන වෙමින් වගේ පවතින ඇත්ත වශයෙන්ම. දැන් මේක එක පැත්තකින් දැන් මගේ අභාවය කියන්නේත් මං හිතන්නේ අර මීට කලින් තිබිච්ච පළවෙනි එලිසබෙත් යුගය. කියන්නේ මෙයාට කලින් පළවෙනි එලිසබෙත් යුගය තුල වඩා සම්පූර්ණ වෙනස් මේ දෙවෙනි එලිසබෙත් මේ යුගය. ඊළඟට දැන් මේ තුන්වෙනියට එන යුගය ඊට වඩා හුඟක් වෙනස් වෙන පුළුවන් හුඟක් අභියෝග තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒවා මැගින් පස්සේ එන දැන් චාර්ල්ස් රජුට තමයි ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම. දෙවන එලිසබෙත් රජනගේ මේ කාල පරාසය තුල ගතිකව මේ ලෝකයේ වෙනස් වෙච්ච විවිධ ශේෂ්ත්‍ර තුල දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සීමාවන් තුල සිදුවෙච්ච වෙනස් වීම් නිසි ලෙස කලමනාකරණය කරමින් Tamanගේ රාජ්‍යයත් ලෝකයත් කලමනාකරණය කරන්න ඇයට හැකියාව ලැබෙනවා. අපි ඒ ගැන කතා බහ කරද්දී කොහොමද මේක කෙනෙක් හිතන්න පුළුවන් අපේ රටට වැදගත් වෙන්නේ අපි ඇයි මේ ගැන කතා බහ කරන්නේ කියලා. මහාචාර්යතුමා ඇගේ දුරකාලයේ ආරම්භයේ ඉඳලා බලද්දී අපි 1972 මැයි 22 තමයි ශ්‍රී ලංකා ජනරජය පිහිටවන්නේ. ඒ දක්වා අපේ රට පාලනය වෙන්නේත් ඇය යටතේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් සහ වර්තමානයේ විවිධ කතාබහ තිබෙනවා ඇයි අපි මේ ගැන කතාබහ කරන්න කියලා. ඇය නිසා, ඇගේ කිරීටය නිසා ශ්‍රී ලාංකේය අපලද දායාද පිළිබඳවත් අපි කතා කරන්න ඕන නේද? ඔව්. ඒත් වශයෙන් මම දැන් ඉතිහාසය පිළිබඳ හැම වෙලෙම තියෙන කතිකාවක්. ඒ කියන්නේ විවිධ මත තියෙන ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ සමහරෙක් සාධනීය පැත්ත කතා කරනවා. සාධනීය පැත්ත, සමහර නිසේධනීය පැත්ත
කියන්නේ නමුත් කිසිම දෙයක ඔය දෙකෙන් එකක් හිටින්නේ නැහැ ඇත්ත වශයෙන්ම. කියන්නේ සම්පූර්ණයෙන්ම සේධනීය පැත්ත හිටින්නෙත් නැහැ සම්පූර්ණයෙන්ම සාධනීය පැත්ත හිටින්නෙත් නැහැ. හැම සමාජ අපි කියන්නේ ක්‍රියාවලියකම හැම සමාජ ප්‍රපංචයකම පැති දෙකම තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම සමහර විට නිසේධනීය පැත්තෙම මේ අනිත් පැත්ත තමයි ඒකේ සාධනීය පැත්ත. සාධනීය පැත්තෙම අනිත් පැත්ත තමයි ඒකේ සමහර නිසේධනීය පැත්ත. ඒ වගේ දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටතේ පැවති අධිරාජ්‍යවාදී පද්ධතිය ගත්තොත් අපිත් ඇතුළුවත් ඇත්ත වශයෙන්ම. එතකොට දැන් අපි 1000 අවුරුදු සිය ගණනක් අපි බ්‍රිතාන්‍යයේ ක්‍රීඩේ යටතේ අරඹ කිව්වාගේ පැවතුණු ඇත්ත වශයෙන්ම ඒකත් එක්ක අපේ සමාජය එතෙක්කල් පැවතුණු ඊට කලින් පෘතුගීසි ලන්දේසි ක්‍රීඩාත්මක තුන නමුත් ඊට වඩා මේ කියන්නේ රටේ ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික පවා ව්‍යුහයන් බොහොම ටිකක් බරපතල වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නට මේක වුණා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යත් එක්ක තිබිච්ච අන්තර් සම්බන්ධතාවය උදාහරණයක් ඊට කලින් අපි තිබුණේ අපි කියන්නේ එකට සම්ප්‍රදායික සමාජයක් තිබුණේ. ඒතර ඒ සම්ප්‍රදායික සමාජය තුළ ඒකටම ආවෙනික ආර්ථිකයක්, ඒකට ආගෙන දේශපාලන රටාවක්, සංස්කෘතික රටාවක්, මිනිසුන්ගේ ආකල්ප, රමේ ඔක්කොම ගොඩනගලා පැහැදිලි. තුන මේ බ්‍රිතාන්‍ය මේකත් එක්ක ක්‍රමානුකූලව ඒක ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ආර්ථික අපේ රටේ තිබුණ අර බහුවිධ ආර්ථික ව්‍යුහයන් යම් කිසි ආකාරයකට ටිකක් ඒවා අර ආනයන අපනයන ආර්ථිකයක් දක්වා වර්ධනය වෙන්න පටන් ගත්තා. වතු වගා වගේ දේවල් පටන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම කාර්මිකකරණය වැත් වෙන්න පටන් ගත්තා. මහා මාර්ග, බැංකු සේවා, මේ කියන්නේ sannivedana මේ යටිතල පහසුකම් විශාල විදිහට වර්ධනය පටන් ගත්තා. මේ අධිරාජ්‍ය මේ අටත්විතවාදී යුගයේ. කියන්නේ අටත්විතවාදීනේ මොකද ඒකට හේතුව? දැන් කාල් මාක්ස් කියලා හිටිය ප්‍රකට දාර්ශනිකයෙක් ජර්මානු. ඔහු කිව්වා මේ බ්‍රිතාන්‍ය ජාතිකයින් පෙරදිගට කියන්නේ ලංකාව ගැන ඉන්දියාවට වගේ ඉන්දියාව ගැන කියෙමින් කියන්නේ එන්නට එක අරමුණක් තිබුණා එන්න. එක අරමුණක්. ඒ අරමුණ තමයි ඔවුන් ඇවිල්ලා මෙහි තියෙන සම්ප්‍රදායික සමාජය විනාශ කරලා ඒ වෙනුවට යුරෝපා නූතන සමාජය ගොඩනැගීම. ඒක තමයි කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ පහු අවුරුදු 100 ගණනක් තුළ ඒගොල්ලෝ වෙන අර සම්ප්‍රදායික සමාජය වෙනස් කරමින් අර නූතනත්වය නූතන සමාජය ගොඩනැගිතුන. නූතන සමාජය වයිසේ අංගෝපංග පාර්ලිමේන්තු ඉඳන් විධායක ව්‍යවස්ථාදාගේ තියෙන කතන්දරවල ඉඳගෙන ආර්ථිකය, ඒ කියන්නේ අධ්‍යාපන පද්ධතිය, ඒ කියන්නේ අනි මිනිසුන්ගේ චර්යා, භාෂා, ශාස්ත්‍රය මේ සියලුම දේවල් යම්කිසි ආකාරයක ආගමික ශාස්ත්‍රය පවා මේ යම්කිසි ආකාරයක නවීකරණයකට වෙන්න පටන් ගත්තා. ඒ නවීකරණය ප්‍රතිඵල අද වෙනකොට කොච්චර දුරට අපිට ඒක අර ඔබ කිව්වාගේ කවුද ඒකට නිෂේධන විදිහ බලන්න පුළුවන් සාධන විදිහ. ඒක අපි දැන් ඒ වුණාට දැන් ඒක වෙලා ඉවරයි නේද? ඒක අපේ ඉතිහාසයේ කොටසක් ඇත්ත වශයෙන්ම. ඒ අනුව තමයි මේ රජින ලාංකීය ඉතිහාසයේ සහ රත්විදිතවල ඉතිහාසයේ මේ බද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම. ඒ ක්‍රියාවලියත් එක්ක නිකම් මේ සංකේතයක් විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. අපි නිකම්ම සුවිශේෂ චරිතයක් නෙමෙයි නේද? නෙමෙයි නිකම්ම සුවිශේෂ චරිතයක් නෙමෙයි. දැන් එංගලන්තේ ගත්තාම දැන් මෙයා රජිනව ඇත්ත වශයෙන්ම කියන්න පුළුවන් බලයක් නැහැ ඇත්ත වශයෙන්ම. කියන්නේ සැබෑ දේශපාලන බලයක් ඇයට නැහැ. ඒ කියන්නේ ඒ බලයේ තියෙන පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මෙයා වුණාට පස්සේ. ඒතර පාර්ලිමේන්තුවෙන් ගන්න තීන්දුව తీරන අනපනත් යම් කිසි ආකාරයකට බොහෝ දුරට ප්‍රතික්ෂේප කිරීම න්‍යායාත්මකව මෙයා හැකියාව රජිනට තිබුණත් ඒක කෙරෙන්නේ නැහැ. එහෙම කරන්න කියලා ගැටුම් ඇති වෙන ඇත්ත වශයෙන්. හුඟක් වෙලාවට පාර්ලිමේන්තුව කියන්නේ ඒතර සර්වජන ඡන්ද බලයෙන් තේරිපත් වෙන ඇයි ඉන්නේ. ඒතර ඒකොල්ලෝ ගන්න තීන්දුව මහජනතාවගේ තීන්දුව විදිහට සලකනවා. ඒතකොට ඒ තීන්දුවට අනුමැතිය දෙන එක 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 පිළිගන්නේ එකකට සුජාත භාවයක් ලබා දෙන එක තමයි ඇත්ත වශයෙන්ම ඒ යන්ත්‍රණය තමයි මුළු ඔය සියවස් ගා පහුගිය දශක ගණනාවක් තිස්සේ කියන්නේ 70 අවුරුදු පාලන කාලය තුලනේ වසරක් තුල මේගින් සිදු වුණේ ඇත්තම. ඒක තමයි අර ස්මූත් බොහොම නිකන් අර සුමට විදිහට මේ කතන්දරේ මේ දෙක මේ ආයතන දෙක අතර මොකද මේ රාජ්‍යත්ව කියන එක ඉන්ස්ටිටියුෂන් එකක්. ඒක ආයතනයක්. ඒක ව්‍යුහයක්. රජින විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. ඒක රාජ්‍යත්වයක්. ඒ හින්දා අර එංගලන්තේ සහ ඒ අපි ඔබ අර කලින් හොම මුලින් ප්‍රශ්න කළා මාධ්‍ය ඒ තියෙන ආකර්ෂණය තියෙන්නේ මේ පුද්ගල කේන්ද්‍රීයම සාධකයක් නිසාම පමණක් නෙවෙයි. මේක සෝෂල් ඉන්ස්ටිටියුෂන් එකක්. මේක සමාජ ආයතනයක්, දේශපාලන ආයතනයක්, සංස්කෘතික ආයතනයක්. ඒ හින්දා මේකේ ලොකු සංකේතාත්මක වටිනාකමක් තියෙනවා. ඒත් ඒ සංකේතාත්මක වටිකම ඓතිහාසික වශයෙන් සංස්කෘතික සහ යම්කිසි දෘෂ්ටිවාදී ඒවත් එක්ක හැඩගැහිලා තියෙනවා. හින්දා මේක තුල වෙනම බලයක් තියෙනවා. උදාහරණ අපි කියන්නේ දැන් අපි රටක තියෙන ප්‍රධාන බලයක් විවස්ථාදායකයේ විධායකයේ අධිකරණ. ඒක නිල බලයක්නේ. දැන් මාධ්‍ය ගත්තොත් මොන බලයක්ද තියෙන්නේ? ඒත් මාධ්‍ය තියෙන්නේ නොනිල බලයක්. හැබැයි ඒ බලේ සමහරට අර බල තුනට වඩා ප්‍රබල වෙන්න අවස්ථාවක් තියෙනවානේ. අන්න ඒ වගේ මේ දැන් මේ රජින සම්බන්ධයෙන් තියෙන මේ බලය ඒක නිකන් නොනිල බලයක් ඇත්ත වශයෙන්ම. මේ බලය හැමතැනම ක්‍රියාත්මක වෙනවා. අගමැතිවරියගේ ඉඳන්ම
මෑයටත් අගමැතිවරු 15 දෙනෙක් විතර වැඩ කරලා තියෙන වැත්ත වශයෙන්ම චර්චිල් වින්සන් චර්චිල් තමයි දෙවන ලෝක යුද්ධයෙන් ජයග්‍රහණයෙන් පස්සේ හම්බෙන තුරම බොහොම ලාබාල තාරුණ්‍ය පසු වෙන කෙනෙක් විදිහට ඒතොර එදා ඉඳන්ම මේ දක්වාම දැන් අලුතෙන් ඊ පෙරේදාපත් උනේ කවුද ලිස්ට්‍රාස් නේ ට්‍රාස් ලිස්ට්‍රාස් එයා දක්වාම එයා හම්බිලා දින කීපකින් අභාවිතපත් වෙන්නේ ඒක ඒ ඔක්කොම අත්දැකීම් එක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ හින්දා මේ හැම කෙනෙකුටම යම් කිසි ආකාරයක මේ සම්බන්ධතාවය ඒ සම්බන්ධතාවය දැන් හැබැයි මෙහෙමයි දැන් 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 බ්‍රිතාන්‍යය ගන්න තීන්දුව තියෙනවනේ කී පාර්ලිමේන්තු විසින් ඒ ගන්න තීන්දුව බොහෝ විට රජිනව දැනුවත් කරනවා ඒවත් එක්ක නිරන්තරම දැනුවත් වෙනවා කිසියම් අනුමැතියකට ලක් කරනවද ඒවා අනුමැති කියන්නේ ඒක තමයි අනුමැති හම්බෙන්නේ ඒ ඒ ඒ ඒතර ඒකත් එක්ක ඒ දැනුවත් වීමත් එක්ක තමයි ඒක එක සම්ප්‍රදායක් ඇත්ත වශයෙන්ම මොකද ඒ ඒ තීන්දුව දැනුවත් වෙන්නේ දැන් ඒ ගන්න තීන්දුව වෙන්නේ පාර්ලිමේන්තු වෙන්නේ ඒතර පාර්ලිමේන්තු කියලා කියන්නේ සර්ව ජනතාන්දෙන් ආපු නියෝජිතින්ගේ මේකනේ එතකොට ඒකට එරෙහි වෙන්න බෑනේ ඒක ඒක මේන හැබැයි සමහර ඒවා දැන් පාර්ලිමේන්තු විසින් එහෙම අවස්ථාවක් තියෙනවා උදාහරණයක් විදිහට දැන් මේ දැන් මේ 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 අපි මං කියවන මේ මේ රාජ්‍යත්වය කියන්නේ සමාජ ආයතනයක් කියන එක එංගලන්තේ ඒක දැන් ඒකේ ඒ කියන්නේ ඒක විශාල කියන්නේ ඒක සාමාන්‍ය ගණන් හදන විදිහට දැන් සමහර ගණන් හදනවා ඒක නිකන් ඒකේ වටිනාකම ගත්තොත් ඒක වත්කම් විතරක් ගත්තොත් දැන් රජිනේගේ වත්කම ගත්තොත් කියන විදිහට ඩොලර් මිලියන 500කට අධිකයි අත්ත වශයෙන් 500කට අධිකයි ඒකට බිලියන 100කට ආසන්නයි සමස්ත රජ පෙළපතේ මේ වටිනාකම වටිනාකම එතකොට මේ එතකොට මුල් කාලේ බදු ටැස් ෆ්‍රී ඒ කියන්නේ කිසිම ටැස් ගෙසි මේව නැහැ සම්පූර්ණ මේක සිය ගණනක් තියෙනවා ඇත්ත වශයෙන් මේක විවිධ චාරිත්‍ර විදිහට ආපු දේවල් ඒ කියන්නේ සිවිල් සමාජයට සාමාන්‍ය සමාජයට ගැති වෙන බදු පිළිමද ප්‍රශ්න වාහන පිළිමද ගැටලු නුම් පැලඳුම් මේ මාලිගාව නරතුගේ මේ අති විශාල සම්ප්‍රදායන් ගොඩක් තියෙන ඒතකොට ඒව නතු කරන විශාල මුදලක් අවශ්‍යයි ඒ මුදලක් වශයෙන් ඒතකොට ඒ වගේ මේකෙන් රජයට බදු ගෙවන්නෙත් නැහැ. ඒතකොට ඒවා සම්ප්‍රදායන් විදිහට තිබිච්ච ඒවා. නමුත් මෑතකදී දින 970 ගණන් වල ඉඳන් රජිනම කල්පනා කරලා මේ බදු ගෙවීමේ කීයට ආවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අනික තමයි මෙයාගේ ඊළඟ වැදගත්කම තියෙන අර කලින් හිටපු අයට වඩා මේ මේක පවතින නම්. මොකද මෙන්න මෙතන බොහොම වැදගත්කමක් තියෙනවා මිල මේ එංගලන්තේ මේ රාජ්‍යත්වය කියන එක ටික ටික අර ඉතිහාසයේ මුල් කාලේ තිබිච්ච දරදඬු හා ඒ වගේ දේවලුත් එක්ක මිනිසුන්ගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඒක නැවත නිකන් අපි කියන අර PR කියලා මහජන සම්බන්ධතාවයේ ගොඩනගාගෙන මහජනතාව අතරට ගිහිල්ලා කරන එක තමයි මේ මාධ්‍යත් පාවිච්චි කරගෙනම එයාගේ අනික් ක්‍රියාකාරම් එක්ක මිනිස්සු හම්බ වෙන අවස්ථාවන් එතන ගිහම කතා කරන්න මෙන්න මේ වගේ ඒවත් එක්ක ටික ටික මිනිසුන් සමීප වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කියන්නේ අර මිනිසුන්ට මේක විවෘත වෙන මේ ක්‍රියාවලිය. ඒ කියන්නේ අර කිව්වේ අර මාධ්‍යෙන් මාව පෙන්වීම එනොත් තමයි මිනිස්සුන්ට විශ්වාසයත් වෙන්නේ කියන එක අන්නේ ගත්ත එක මිනිස්සු කතා බහ කරනවා දැන් දැන්ුණත් ඔබ දකින්න තේමේ දැන්වා රජ පිළිපෙළේ සමාජිකයන් කොහොමද එළියට ගිහිල්ලා මේකෙන් ඒ ඒගේ සුහදශීලී ප්‍රතිපත්තිය නේද ප්‍රතිපත්තිය අන්නේ ඒ ප්‍රතිපත්තිය ඒතර අන්නේ ආකාරයට දැන් ඒක වෙනම සංස්කෘතියකට පත් වුණා ඒ හින්දා අපිට යුග දෙකකට බෙදන්න පුළුවන් එකක් ඔය මුල්ම යුගයේ තිබිච්ච අර මේ සංවෘත එක අර රාජ්‍යත්වයේ වෙන විදිහකට තිබුච්ච ඒ පවතින එක මේ දැන් මේ මහජනතාවත් එක්ක එකට ඒකාබද්ධව මේ පවතින ඉගෙන ගන්න පබ්ලික් මේ රොයලිටි එකක් වගේ නිකන් අර එහෙම එහෙම අර කලින් එක මහජන රාජ්‍යත්වයක් බවට පරිවර්තන ඒක කොටසක් බවට ඒ හින්දා ඒක ඒකට තියෙන ලොකු ශක්තියක් ඒක තමයි මං හිතන්නේ මේ තියෙන මේ අර ඔබ කිව්වා වගේ අද මේක මේ තරම්ම ප්‍රබල සංස්කෘතික දේශපාලන හා සමාජීය හා ඒ වගේ මාධ්‍යමය සංසිද්ධියක් විදිහට සාකච්ඡා වෙන්නේ නැත්ත වශයෙන් මේ මේ මේකේ තියෙන ශක්තිය ඒතර සියවසක රජින දෙවන එලිසබෙත් මහරජිනගේ නික්ම යාම ලන්ඩන් බ්‍රිජස් ඩවුන් මේක සංකේතාත්මකව හඳුන්වන්නේ අර මහාචාර්යතුමා සඳහන් කළා වගේ එය පාරම්පරිකව පෙළපතින් සම්ප්‍රදායෙන් පැවතෙන මේ හරි වෙනස් දෙයක් ආධ්‍යාත්මික නැඹුරුවක් තියෙන දෙයක් අපිට සමහර දේවල් පිළිබඳ තොරතුරු හොයාගන්නවත් වෙන්නේ නැහැ ඒ එක් අතකින් සහ අනෙක් පසින් ඇගේ සුහදශීලී ප්‍රතිපත්තිය සහ මේ ලෝකයේ ජාත්‍යන්තරයේ සමග කටයුතු කළ ආකාරයත් එය ලාංකේය අපට කොහොමද වැදගත් වුණේ කියන කාරණාව පිළිබඳවත් අපි කතා බහ කරමින් ඉන්නේ විරාමයක් ලබාගෙන මේ සාකච්ඡාවේ ඉදිරියට යන්න. සියවසක රාජිනියක් දශක 7කටත් වඩා සිහසුන් දරා මේ රාජ්‍යයකට අවැසි ස්ථාවරත්වය ශක්තිය ගොඩනගමින් සමස්ත ලෝකයේ වෙතම තමන්ගේ
බැල්ම යොමු කරන්නට ඇයට හැකියාව ලැබෙනවා. දෙවන එලිසබෙත් මහරජිනගේ නික්ම යාම පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ මහාචාර්ය ටියුඩ වීරසිංහ මැතිතුමන් සමග. මහාචාර්යතුමා, දැන් අපි මේ රජිනගේ දුර කාලයත් ඇය ඒ කාලවකවානුවතුර දෙවරක් ලංකාවට ඇවිල්ලා තියෙනවා, සංචාරය කළා තිබෙනවා. එහිදී ලද දායාද පිළිබඳව කතා බහ කළත් අපි අදටත් අපේ සංවර්ධනීය ඉලක්කයන් හඹා යන මේ වික්ටෝරියා ජලාශ ඉදිකිරීම, එහි ප්‍රතිලාභ අපි අදත් භුක්ති විඳිනවා. ඒ ඇතුළු සංවර්ධනීය වැඩසටහන් රැසකට ඇගේ දායකත්වය අනුග්‍රහය ලැබිලා තියෙනවා නේද? ඔව්, ඇත්ත වශයෙන්ම මාමිල එක බොහොම වැදගත් සිද්ධිය. අපේ රට ගැන කතා කරනකොට ඒක අනිත් රටවලත් එහෙම සාගතයක් තියෙනවා. දැන් අපේ රටේ දැන් නිදහසෙන් පස්සේ අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ පාන්න තිබුණා. අපේ ලබාගත් නිදහස නාමික නිදහසක් වුණත් ඒ නිදහස ආර්ථික වශයෙන් ශක්තිමත් කර ගැනීම, ස්වාධීනත්වය තහවුරු කර ගැනීම ආදී කාරණාවට ඇත්ත වශයෙන්ම රට තුළ කුෂිකර්ම ක්ෂේත්‍රයේ එතනින් ගියාම කාර්මික මේ සියලු ක්ෂේත්‍ර වර්ධනය කිරීමට වැදගත් වුණා. ඒ අතර එවැදී නිදහසෙන් පස්සේ අපිට විශේෂයෙන්ම සමාජවාදී රටවල විසින් රුසියාව, සෝවියට් දේශයෙන් විශාල ආධාර අපිට හම්බුණා, ඒ වගේ දේවල්. ඒ වගේම බ්‍රිතාන්‍ය පැත්තෙන් කතා කරනකොට අපිට කෙලින්ම සම්බන්ධයක් තියෙන නිසා මේ එරත්විතවාදයත් එක්කම විශේෂයෙන්ම ඩී.ආර්. ජයවර්ධන මහත්මයාගේ රජයේ කාලේ ඊට කලින් ඉඳන්ම මේ වික්ටෝරියා ජලාශය පිළිබඳව අපේ ඉංජිනේරුවන්ගේ, විද්වතුන්ගේ ලොකු අදහස් තිබුණා. මේක ලංකාවේ ප්‍රශ්න රාශියකට මේක මේ විසඳුමක් වෙනවා කියන්නේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විදුලිය පිළිබඳ ප්‍රශ්න, පානීය ජලය පිළිබඳ ඒ කාරණාවලට සමස්ත සංවර්ධන ක්‍රියාවලට මේක විශාල දෙයක් කියන එක ජනපද මේව කරන්නේ ආදී. ඒතර මේකට විශාල මුදල් ප්‍රමාණ. ඒ මුදල් එකත් එක තමයි මේක ටික ටික ඇදී ඇදී රජයෙන් රජයට එහෙම ගියේ. ඒතර ජයවර්ධන මහත්මයා මම හිතන්නේ ඒ ගැන කල්පනා කරලා උපක්‍රමයක් විදිහට මේ රජින හම්බෙලා රජිනත් එක්ක මේවා කළා, මේක පැහැදිලි කළා. මොකද දැන් මේක අපේ යටත් වීතියක් විදිහට අපි යංගිසි කාලයක් ඉඳලා අපේ සම්පත් හා ඒ තියෙන ඒක සූරණ කාලේ ඒක යථාර්ථික උතිය පැත්තක තියෙනවා. ඇත්ත වශයෙන්ම හින්දා අපේ උදව්වක් ණයක් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ණයක් විදිහට මේක කරන මතකයට රුපියල් මිලියන 80,000ක් විතර විශාල ප්‍රමාණයක ඒ කාලේ හැටි. එතකොට ඒක එතකොට ඒ වගේ ප්‍රමාණයක ණයක්. එතකොට ගිහිල්ලා සාකච්ඡා කළා ගාමිණි දිසානායක මහවැලි සම්බන්ධ වාර හිටියේ. එමෙ දැකලා එතකොට ඒ වෙනු තමයි රජින මේ ගැන කතා පැහැදිලි කළාට පස්සේ පැහැදිලා සම්පූර්ණම මේ ණයක් විදිහට නෙමෙයි දීමනාවක් විදිහට, ආධාරයක් විදිහට මේක ලංකා ආණ්ඩුවට මේ ප්‍රදාන කරන්නේ. ඒ තරමටම ඒකෙන් එක්ක තමයි මේ වික්ටෝරියා ජලාශය නිර්මාණය මේ පටන් ගන්න. ඒකත් එක්ක ඒක සිදුවෙන ඊට පස්සේ කතන්දරන ඊට පස්සේ ඒ කාලේ හිටියේ මාගරට් ටැචර්. ඒ ටැචර් තමයි තුර අග්‍රාමාත්‍යවරිය. ඇයත් එක්ක කතා කරගෙන ඒ සම්බන්ධයේ නිරාකරණය කරගෙන තමයි මේ වැඩ පිළිවිල්ල පටන් ගන්න. එතනිනුත් තිබුණා නෑ මේකට අවශ්‍ය කරන විශේෂඥ දැනුම නෑ අපිට. ඊට පස්සේ මේ වෙනකොට මේ වගේ විශාල යෝජනා කරන්න. ඒතර ඒ හන්ද ඒ දැනුමත් ඉංජිනේරුවෝ ඒ තියෙන සැලසුම් ඒ තියෙන ඒවත් උපකරණ මේ ඔක්කොමත් එක්ක තියෙන සමස්ත ප්‍රොජෙක්ට් එක මත. එතකොට ඒක මම හිතන්නේ සුවිශාල ශක්තියක් ලංකාවේ කෘෂිකර්ම හා ආර්ථික සමස්තක රූප කිව්වාගේ. ඒතර ඒක විවෘත කිරීම සඳහා තමයි ඒක විවෘත කිරීමට වෙන්නේ. ඊට කලින් 950 යා රජින 953 රාජ්‍යත්වයටපත් වෙනවා එංගලන්තේ. වෙලා විරල ඇත්ත වශයෙන්ම මාස 6කට පස්සේ 5කට පස්සේ ලංකාවට එනවා. ඒතකොට ලංකාවට ඇවිල්ලා එතකොට සජෝන් කොතලාව මේ අග්‍රාමාත්‍ය ඒ වගේ විශාල වැඩපිළිවෙළ තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ විදිහටම දැන් අපිට සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා තිබෙන්නේ මහාචාර්යතුමා, දැන් එලිසබෙත් රජින තම යුගය නිමාවට පත් කරනවා. අර ඔබත් කතාව අතරතුර සඳහන් කළා සමහර විට මේක එක්තරා යුගයකම අවසානයේ බවට පත් වෙන්න පුළුවන්. රජ පෙළපත අනුව, සම්ප්‍රදාය අනුව ඊළඟට දෙවන චාල්ස් රජු මේ රාජ්‍යත්වයට පත් වෙනවා. ඔහු පිළිබඳත්, ඔහුගේ අතීත සිදුවීම් පිළිබඳත් විවිධ මති මතාන්තර තිබෙනවා. බොහෝ දෙනෙක් හිතන කාරණාව තමයි මහාචාර්යතුමා, දැන් මේ රජින පාලනය කළ විදිහටම මේ චාල්ස් රජුරුවන්ටත් මේ රට, ඒ තමන්ගේ රාජ්‍යත්වයේ වගේම ලෝකය පාලනය කරන්න පුළුවන් වේවිද කියන කාරණාව. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඔව්, එතකොට මේක වැදගත් ප්‍රශ්නයක්. අපි බැලුවොත් එංගලන්තේ රජ පිළපතේ දිගට යන තුරු යංගි බැලුවොත්, දැන් ජෝත් රජතුමා කාලේ බැලුවොත් ඒක යංගි සියාකර අපි කියුවා පොඩි යන එකක්, පොඩි වෙන 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 ස්ටයිල් එකක්, වෙන විදිහක් ඒක. ඊළාට එලිසබෙත් අපි කිව්වා රජිනගේ කාලේ, මේ දෙවෙනි එලිසබෙත් රජිනගේ කාලේදී විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇය එතකොට ටෙලිවිෂන් මාධ්‍ය ඊට පෙර තිබුණේ ඒක වර්ධනය වීමත් එක්කම ඒක පාවිච්චි කළා යංගිසේ පබ්ලික් විදිහට නිකන් මහ
මහජනතාවට මේ අර මාව පෙන්වන්න ඕනේ පෙන්වුවොත් මා විශ්වාසයකට නැගෙනවා කියන එකත් එක්ක පොඩි වෙන තාලයකට වෙන විදිහකට ආවා සහ බොහොම සමීප සම්බන්ධතාවයෙන් මහජනතාවත් එක්ක පවත්වගෙන යාම ඊළඟට විවිධාකාරයේ අපි කියන්නේ අර සහයෝගී වැඩසටහන් අපි කියන්නේ අර සේවා සපයනේම මේ ඇත්ත වශයෙන්ම 500කට අධික සංවිධානවල ආධාර දෙනවා සමාජිකත්වයේ සභාපතිත්වයේ ආදී ධර්ණ කෙනෙක් ඒ වගේ මූලිකත්වයේ ගන්න. ඒතර ඒකෙනුත් විශාල ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඊළඟට විවිධ රටවල් වලට සංචාරය කරනවා නිරතුරුවම ඒවා ඒ පිළිබඳව ගත්තා අතර. දැන් ඊට පස්සේ ඒක එක එක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ඇත්ත වශයෙන්ම අපිට කියන්න පුළුවන් ඩයන කුමරී සම්බන්ධයෙන්. ඩයන කුමරී සම්බන්ධීමත් එක්කම මෙතෙක්කල් සීවස් ගානක් එංගලන්තයේ රාජ්‍ය පිළපත අනුගමනය කරපු සමහර චාරිත්‍ර සිරිත් ඒවා පුර වෙනස් වෙන පටන් ගත්ත ඇත්ත වශයෙන්ම ඒවා යන්නේ පොඩි පොඩි රැඩිකල් ගතියක් බොහෝනේ ලිබරල් ගතියකට තමයි හැසිරෙන පටන් ගත්තේ. එයත් රජ පිළපත ආසන්න නැනෝ මේ ප්‍රභූ පලන්තික කෙනෙක්. නමුත් එයා මේ මේ නූතනත්වෙත් ගැළපෙන විදිහට ඒක ගෙනනවා. ඒ හින්දා ලොකු ප්‍රතිරෝධයක් මතකනේ තියෙනවානේ මොනතරම් ඒ ගැටීම් ඇති වුණා. එයාගේ මරණය නිසාම ඇති වුණා කියලා කතන්දර තියෙනවා. නමුත් කොහොම වුණත් යුගයක් විදිහට මේ එලිසබෙත් රජිනගේ අවසාන කාලය තුල ඒ ඩයනා කුමරියත් එක්ක ඇතිවෙච්ච සම්බන්ධතාවය සහ ඒ අන්තර්ක්‍රියාව නිසා ඇතිවෙච්ච එංගලන්ත රාජ්‍යත්වයේ ප්‍රතිරූපයට කොච්චරක බලපෑවද කියන එක හා ඒක ඒක එකත් එක යුගයක් විදිහට සලකන එක 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 ලක්ෂණයක් විදිහට දැන් දැන් අපිට වෙලා තියෙනවා දැන් දැන් මගේ කාලය ඇතුලේ ඒ විසිත යම් යම් වෙනස්කම් එක්ක දැන් අවසානෙටපත් වෙනවා ඊට පස්සේ ඇත්ත වශයෙන්ම අර ඔබ කිව්වා වගේ මේ චාල්ස් යගේ පුතා බැරිමහල් පුතා රජවටපත් වෙනවා ඒතකොට ඒපත් වෙන යුගයත් සුවිශේෂ යුගයක් මේ යුගයේ මොකද රජින පත් වෙනකොට අපි කිව්ව දෙවෙනි ලෝක යුද්ධයේ අභියස කියන්නේ ලෝකේ තාක්ෂණික ව්‍යුහය ආර්ථික ව්‍යුහය එක මොඩල් එකකින් තව මොඩල් එකකට පරිවර්තනය වූ එක යයි මාරුන්නේ ලොකු අභියෝග ගොඩක් තිබුණා පැරණි බිඳ වැටෙන ලෝකය සමුගන්නේ කොහොමද අලුත් ලෝකෙට මුහුණ දෙන්න කොහොමද කියන්නේ අභියෝගෙද ඈත තිබුණා අද ඒ වගේම මේ අලුතෙන් පත් වෙන දැන් මගේ අභාවයෙන් පස්සේ පත් වෙන චාස් රජිතරත් තියෙනවා දැන් දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ මගේ කාලේ ඇතිවිච්ච ලෝක පරිරය බිඳ වැටෙමින් පවතිනවා මේ වෙනකොට මේ විශාල විදිහට ආර්ථික එක වෙනස් වෙමින් පවතිනවා යුරෝපයේ තිබිච්ච අවුරුදු 200ක් තිබිච්ච ආර්ථික ආධිපත්‍ය දැන් පෙරදිගට මාරු වෙමින් පවතිනවා විශේෂයෙන්ම ඉන්දියාව චීනය වගේ රටවල් වල මාරු වෙමින් පවතිනවා මේකත් එක්ක තාක්ෂණික ව්‍යුහය වෙනස් වෙමින් පවතිනවා ඒ කියන්නේ ටෙක්නොලොජිකල් ස්ට්‍රක්චර් එකයි ඉකොනොමික් ස්ට්‍රක්චර් එක දෙකම වෙනස් වෙමින් පවතිනවා ඒතර මෙන්න මේ මෙන්න සහ මේක තුළ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය දැන් ඉවත් වුණා සහ ඉවත් වීමත් එක්කම බ්‍රිතාන්‍යයේ තියෙන භූමිකාව සහ එහෙම නැත්නම් පොදු රාජ්‍ය මණ්ඩලයේ භූමිකාව මේ ක්‍රියාවලිය ඇතුලේ කුමන තත්ත්වයක් ගන්නවද කියන සහ ඒ තියෙන ආස්ථානයට ඒ කියන්නේ ඒ අලුතෙන් පත් වෙන දැන් මේ පත් වුණ රජතුමා කුමන ආකාරයට කටයුතු කරයිද කියන එක ලොකු අභියෝගාත්මක තත්ත්වයක් මේ වෙලාවේ. ඒතකොට ඒක මේ වෙලාවේ මම හිතන්නේ එදා රජින දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇතිවිච්ච තත්ත්වයට මුහුණ දුන්නට වඩාත් කීප ගුණයකින් සංකීර්ණයි දැන් තියෙන තත්ත්වේ. එහෙනම් එතන ඒ අනුව තීන්දුව වෙන්න පුළුවන් තවදුරටත් එංගලන්ත රාජ්‍යත්වයේ අනාගතයේට අනාගතයේ දැන්ට තියෙන ප්‍රතිරූපය ඒ විදිහටම තියේද ඒගොල්ලන්ගේ භූමිකාව මොන විදිහට සකස් වෙයිද කියන එක මේ මතුවලා තියෙන සමාජ ආර්ථික අපි තව විදිහ කියන මේ දැන් වෙන ඔයගේ පදින බොහෝ දේශපාලනික බොහෝ ආර්ථික හා බොහෝ සංග්‍රාමික ක්‍රියාවලිය ඇතුලේ බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයේ භූමිකාව ඒක මොන විදිහට බැලන්ස් කරයිද මොන එහෙම නැතුව බොහොම අන්තවාදී විදිහකට පැත්තකට ගිහිල්ලා විනාශකාරී පැත්තකට යන්න පුළුවන් වෙයිද කියන්නේ එහෙම නැත්තම් මනුස්ස වර්ගයාගේ මේ පැවැත්ම සඳහා මේ මොන විදිහට කටයුතු කරනවද කියන එක මං හිතන්නේ තියෙන 21 වෙනි සතවර්ෂයේ මේ අලුත් රජතුමාට දෙන එංගලන්තයේ ප්‍රබලම අභියෝගයෙන් එක සියවසක නිරීක්ෂිකාවක් ඇය කියලා මහාචාර්යතුමාම මම දැක්කා යම් තැනක කතා බහට ලක් කරලා තිබුණා. ඇත්තටම සියවසක නිරීක්ෂිකාවක් බවට පත් වෙන්න හැකියාව ලැබෙනවා දෙවන එලිසබෙත් මහරජිනට. මේ සඳ තරණය කිරීම, එවරස්ට් තරණය කිරීම, අභ්‍යවකාශ තරණය කිරීම සහ ඒ හා සම්බන්ධි මහාචාර්යතුමා බොහෝ දේවල් සඳහන් කළා. මේ සියල්ල නිරීක්ෂණය කරමින් අපේ කාලේ, අපේ යුගයේ හමුවන සුවිශේෂ චරිතයක්. ඇය බ්‍රිතාන්‍යයට, බ්‍රිතාන්‍ය රාජ්‍යයට වගේම සමස්ත ලෝකයට ශ්‍රී ලාංකේය අපට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව ඇගේ යුග මෙහෙවර පිළිබඳව කතා බහ කළේ. යුගයක් නිමාවට පත් වෙන්නේ තවත් යුගයක් ආරම්භ කරමින් අර මහාචාර්යතුමා සඳහන් කළා වගේම ඒ ඇරඹෙන යුගය කෙබන්දක් වේදයි අපට නිගමනය කරන්න බෑ කල් තියාම අපි බලාගෙන ඉමු. ඒ පිළිබඳව අපි යුග මෙහෙවරක් ඉටු කළ දෙවන එලිසබෙත් මහරජිනගේ මේ මෙහෙවර පිළිබඳව කතා බහ කළේ. ඇගේ සුහදශීලී ප්‍රතිපත්තිය ඇය හරිම සතුන්ට ආදරය කළ, අනෙක් පාර්ශ්වයන් සමග සුහදශීලීව ගත කළ කෙනෙක්. අපිට ඒ ගැනත් කතා බහ කරන්න බොහෝ දේවල් තිබෙනවා.
කෙසේ නමුත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශය කටයුතු කරන මහාචාර්යතුමා මහාචාර්ය ටියුඩ වීරසිංහ මැතිතුමා බෙහෙවින්ම ස්තුතියි මේ තොරතුරු ඇත්තටම අපි මේ දැනුම සොයාගෙන යන්නේ ඇගේ නික්ම යාමත් සමග බොහෝ දැනුමක් අපි සොයාගෙන යනවා මේ පෙළපත පිළිබඳව ඒ පිළිබඳ ලොකු අවබෝධයක් අපට ලැබුණා අපි සමගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි